එකදවසක් උදේක මම නිශ්ශබ්දව යන බොහොම ශාන්ත දාන්ත ගමනින් යන මහත්මයෙක් දැක්කා. දවස් කීපයක් දැක්ක මාධ්‍ය බැලුවමසක් කතා කළේ නෑ. මමත් බැලුවා මෙයා එහෙම ආඩම්බරකමකුත් නැහැ. බොහොම නිවි සැනසුණු බිම් බලාගෙන නිවි හැනින්න යනවා. ඔය ඇවිදින මන්තිරුවේ විවිධ එනවා ඇවිදින්න. සමහර විලාසිතාවට ඇවිදින අය ඉන්නවා, සමහර ව්‍යායාමයට එන අය ඉන්නවා, සමහර පරිසරය බලන්න අය ඉන්නවා. මේ අය අතර මේ ශාන්ත දාන්ත විදියට ඉන්න නිස්සද්ද මුනිවරයෙක් වගේ ඇවිදින පුද්ගලයා කවුද කියලා මම කල්පනා කළා. එක දවසක් මාධ්‍ය බලලා පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා හඳුන්වාදීමක් කළේ නැහැ. මට කිව්වා මගේ පොත් වර්ගයක් තිබෙනවා. මට ඔබට දෙන්නට ඕනේ පොත් ටික කියවන්න කියලා. ඊට පස්සේ තමයි වගතුග ඇරුවේ මම අහවලා මම මෙහෙමයි අහවලා ආයතන මම බයිබලෙදි. පස්සේ තමයි තවත් මගේ හිත ප්‍රසාදයක් ඇතුන්නේ මේ පොත් ටික අරගෙන ගිහින් මම කියෙව්වා. ඒ විතරක් නෙමෙයි මෙතුමා සහභාගී වෙන රූපවාහිනී සාකච්ඡා එතුමා ලියන ලද පුවත්පත් ලේඛන කිවට පස්සේ මට දැනුණා වෛද්‍යවරයෙක් ඉක්මවා ගියෝ. මිනිසුන්ගේ ගතට විතරක් නෙමෙයි හිතට විතරක් නෙමෙයි ආධ්‍යාත්මී සූපත් කිරීමේ ගුණයක් එතුමා තුළ තියෙනවා කියන්නේ. මේ මෙන්න කාලේ තමයි මේ මට කිව්වා මේ ඉතාම සැරසක් ගැන මම පොතක් කියලා තියෙනවා, ඒකට පෙරගදනක් කියලා දෙන්න කියලා. ඉතින් ඊට පස්සේ මම පෙරගදනක් කියලා දුන්නාට පස්සේ මෑතකදී කිව්වා පොතේ ඉඳක් කරනවා. එදාට අදහස් තිබුත් පළ කරන්න කියලා. ඉතින් මේ පොත මම කියවට පස්සේ මට දැනුණ මේ සාමාන්‍ය අපි කවුරු වාගේත් සංචාරක සටහන් කියවලා තියෙනවා. බොහෝ විට ඒවා වාර්තා ස්වරූපයෙන් දුටු දේ පමණයි. මොකද මම දුටුවේ ඉතාලිය පිළිබඳව ඉතාලියේ නගර ඓතිහාසික තැන් සංස්කෘතික මධ්‍යස්ථාන කෞතුක ස්ථාන පිළිබඳව දුටු දේවල් මතු පිටින් පමණක් නොවේ. ඒවායේ සම්භාව්‍ය විකාශයේ ඉතිහාසය කවුද කළේ කොයි කොයි කාල පරිච්ඡේදය තුළද ඒ විතරක් නෙමේ ඒ අත්දැකීම් තුළින් ලාංකීය සමාජයේ අපිට ලබා ගත හැකි පූර්වාදර්ශය මොනවද කියන එකත් මේ පොතේ සඳහන් වෙනවා. නිසා මම හිතන්නේ මේක සංචාරක සටහනකට අමතරව අපිට රටක් වශයෙන් ජනතාවක් වශයෙන් නූතන ලෝකයට අපි යාවත්කාලීන වන නම් ලෝකයේ දියුණු රටවල්වල මිනිස්සු ජීවත් වන ජීවන රටා ජීවත් වන විදිහ සහ ඔවුන්ගේ සංස්කෘතික චර්යාවන් පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. සත්‍යකින්ම දැන් මේ මම කිව්ව අවුරුදු 20ක් විතර ඇවිද්දයි කියලා අර මාධ්‍යවල බෙලපටි තාරපා. හැබැයි ගෝඨාභය මහත්මයා මේ මන්තිරු සංස්කෘතිය ඇති කළාට පස්සේ ඇවිදින සංස්කෘතියක් ඇති වුණා. ඒ දවස්වල මම හිතන්නේ හතර දෙනෙක් කැමිද්දෝ ඒ අවුරුදු 20ක් විතර තිස්සේ. දැන් සියගණන් දහස් ගණන් ඇවිදිනවා. එතකොට ඇවිදීමේ තියෙන වටිනාකම අර වෛද්‍ය හිත්‍යාරත්ම ශාන්ති හිත්‍යාරත්ම කිව්වාගේ සෞඛ්‍ය සඳහා පමණක් නෙවෙයි මනස ප්‍රබෝධමත් වන විදිහ පරිසරයක් සකස් කරලා තියෙනවා. මේ ඉතින් කනගාටු දායක දේවල් සිද්ධ වෙන හොඳ වවල තියෙන මල් වල මල් කඩන උදේට ඇවිල්ලා සමහර. ඉතින් අහුවත් කියන්නේ පූජා කරන්න කියලා. නමුත් පහත් බිම් සම්පත්තන මණ්ඩලයේ මල් වවල තියෙන්නේ ඇවිදින ඇගේ මානසික සතුට ප්‍රබෝධය සඳහා. එහුවත් කියන්නේ මල් අරගා වැටෙන මලක් කඩුවට තියෙන උච්චර සුදාම දෙක. එහෙම හිතන සමාජයක තමයි අපි ඇවිදින්නේ. ඉතින් කොහොම නමුත් මම දකින දෙයක් තමයි මේ පොත් අද මේ සංචාර සටහන් පමණක් නොවේ, ඉතාලි සැරිසැරි පමණක් නොවේ, තව කවි පොත් අනිකුත් සමාජ කාරණා පිළිබඳ වෙනස යන අපි පොතු යත් මිනිකෙන් දකින්නේ මේවා දකින්න නම් පුදු වෛද්‍යවරයෙක් නොනෙමේ. අපි දකිනවා අපි සෑම දෙනාම දන්නවා පහුගිය අවුරුදු 34ක් 30 මේ රටේ වෛද්‍ය වෘත්තියේ හිටපු බොහෝ වෛද්‍යවරු අතරින් තාමත් අපි සඳහන් වෙන්නේ නන්දාස කෝඩාවඩ මහාචාර්ය නන්දාස කෝඩාවඩ මහත්තයා. මහාචාර්ය අපේ මෙතුමා අපේ දැන් සමුගත්ත මොහොතේ ඉන්න කාල් ෆොන්සේකා මහාචාර්යතුමා. එවැනි වෛද්‍යවරු එවැනි විද්‍යාතුරා සත්‍යකින්ම සමාජයේ සාමාන්‍ය සෑමදාම අතරේ ඉන්නවා. මොකද තමගේ වෘත්තීය කටයුතු වලට පරිබාහිරව සමාජය ගැන සංවේදී වෙලා පරිසරය ගැන සංවේදී වෙලා සමාජ ආර්ථික සංස්කෘතික දේශපාලනික කාරණා පිළිබඳව දැනුවත් වෙලා ඒ වගේම මැදිහත් වීම රටක වෛද්‍යවරයෙක් වශයෙන් පමණක් නෙවෙයි
උන්වහන් ජනතාව කෙරෙහි යම් බලපෑමක් කරන්න පුළුවන් පුද්ගලයන් වෛද්‍ය වෘත්තියතුරු නැති වෙනවා නම් ඒ ලොකු දෙයක්. මොකද වෛද්‍යවරු කියන්නේ අපි දන්නවා මේ සමාජ පවුණක් නේ ඕනම සමාජයක රාජකීය පැරණි සමාජය තුලන පූජ්‍ය පක්ෂයක පසුව කතා කරන්නේ වෙද සංඝ වෙද ගුරු එහෙමයි. ගුරුරයාට අතට වර්ණාත්මක වෙද පුරාට වෛද්‍යවරයාට තියෙනවා. සාමාන්‍යයෙන් මේ සභාවේ වෛද්‍ය වෘත්තිය සම්බන්ධ අපේ බහතු නැති මේ අපිට හරි පූර්වදර්ශයක් මෙතුමා. මොකද බොහෝ දෙනෙක් පොත්පත් කියන්නේ සම්මාන බලාගෙන සාහිත්‍ය උත්සවවල චිත්‍රපටය හදන්නේ සම්මාන බලාගෙන ඒ වගේම නාට්‍ය හදන්නේ සම්මාන බලාගෙන. නමුත් මෙතුමා පොත් ලියන්නේ නිස්සාරණ අභ්‍යාසයේ ලාභ කීර්ති ප්‍රශංසා ප්‍රතිභා ප්‍රතිලාභ නොලබා නොතන කියන එක අපි කවුරුත් පිළිගන්නවා. ඒ නිසා තමයි මේ සම්භාවනීය සභාවේ ඔබ මේ කාලේ ගත කරන්නේ මේ ස්ථාන ඇදී අපි බලාපොරොත්තු වෙන නම් මම හිතනවා මෙතන හොඳ මේ පොතේ එක තැනක තියෙනවා අපිට හොඳ ආදර්ශයක් මේ දැන් මේ පොත කියවන්න කියවනකොට අපිට කොච්චර ප්‍රයෝජනවත් කරන කියන්නේ මේ හැටේ මරණයේ පුදුමයක් ලෙස සාධන රට දැන් මේ පරිසරය සෞන්දර්යය කල්තුක ඓතිහාසික සංස්කෘතික වලට අමතරව මේ කියන හැටේ මරණයේ පුදුමයක් ලෙස සාධන අපේ නම් හැට පැන්න කියන්නේ මහලු නාකි නොහැකි නෝට් මෙතුමා කියන්නේ රටේ 80-90 අයත් ජව සම්පන්නව ක්‍රියාශීලීව උද්‍යෝගයෙන් ප්‍රබෝධයෙන් ක්‍රියා කරනවා. මම තන්නේ මේ මෑතකදී මා දුටුවා ලෝක සෞඛ්‍ය සම්මේලනයේ ප්‍රකාශය ප්‍රකට කරලා තියෙනවා තරුණ වයස අවුරුදු 70 දක්වා දික් කරනවා. අපේ බොරුවක් නෙමෙයි මට 72 තමත් මම තරුණයි කියලා ඉඳලා ඉන්නේ. වයස කියන්නේ අවුරුදු කියන්නේ කාලය ඉලක්කමක් විතරයි. නිරෝගීව ජව සම්පන්නව ප්‍රබෝධයෙන් කාර්යක්ෂමව ක්‍රියාශීලීව ඉන්නවා නම් තාරුණ්‍ය කියන්නේ නැහැ. අවුරුදු 27ක් වුණත් ආරයන්ට පණ නැත්නම් ක්‍රියාත්මක වෙන්න ශක්තියක් නැත්නම් අලස නම් කුසිත නම් කාර්යක්ෂම නැත්නම් බොහොම මහල්ලි. සහ මම හිතන්නේ ලෝක සෞඛ්‍ය සම්මේලනයේ ගත තීන්දුව හරි. ඒක අපිට. මොකද අපේ රටේ දැන් අපේ රටේ ගාන මහා මහතිර මොහොමඩ් අවුරුදු 95 මලයාසියාවේ අගමැති රට පාලනය කරන්නේ මනස ඇල්සයිම හැදෙන ඩිමෙන්ෂිය හැදෙන නැහැ. ඇයි? හේතු තියෙනවා. දැන් මෙතුමා අද 96 97 අපේ 87 අපේ මහාචාර්යතුමා හිටියේ. ඒ වගේ අපි කවුරුත් ඇට පැන්න අය ඒ වුණත් හොට බිමෙල්ල නැහැ. මොකද ප්‍රධාන වශයෙන් අවශ්‍යන්නේ නිරෝගී භාවය කායික හා මානසික සහ ආධ්‍යාත්මික නිරෝගී භාවය. දැන් අපි සියලු දෙනා මෙහිම අය මෙතනින් බැඳෙන්නේ වයෝවෘද්ධ කියන රෝඩක් අර ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා තිබුණේ අවුරුදු 70 දක්වා තරුණ අපේ තියෙන 35 මොකද ජාතික තරුණ සේවක බවට මඳව ගන්න 35 පහල 35 සහ 18 අතර තාරුණ්‍ය 35 සිට 60 විතර වෙනකල් මැදි වයස 60න් පස්සේ මහල් පෙන්ෂන් ගන්න එක නෑ. මම නම් කියන්නේ මරණකල් පෙන්ෂන් ගන්න දුමනාවක් නෑ. ක්‍රියාශීලී වෙන්න ඕන. පෙන්ෂන් කියන්නේ මොන රාජ්‍ය ආයතන තුනේ ඒවා වෘත්තීය පද නම් මත නම් හැම මිනිසෙකම අවසාන මොහොත දක්වා ජව සම්පන්න වෙන්න පුළුවන් වෙනවා. ඒකට මේ කියලා තියෙන එක තැනක මේ පොතේ මේ මම එක පොඩ්ඩක් පොත කියවනකොට ඔබ අවධානය යොමු වෙයි. තම වටිනා වැදගත් වෙනවා යුරෝපයේ ඇයි එහෙම වෙන්නේ කියලා. මම හිතන ශාන්ති විද්‍යාලයේ මහත්ය සංචාරය තුළ මිනිස්සුන්ගේ ජීවිත විනවිද කියලා තියෙනවා. මම පොඩි කිටි කෑමක් එක්ක සටහන් කිටි කෑමක් කියන්න හේතුව අතිශය පැහැදිලි. අපිට තෝරා ගැනීම අපහසු රස විස මුසු නැති ලෙවල් පළතුරු ඉතාලි වැසියන්ට ලැබෙන්නේ කිසිදු අපහසුකින් තොරව. රසායනික පොහොර භාවිතයෙන් හෝ ඵල තබා ගැනීමෙන් වෙනත් රසායනික භාවිතයෙන් නැතු එළවලු හා පළතුරු වල අපිට දැනෙන ස්වාභාවික රසයෙන් පමණක් වුවද සාක්ෂිතයන්නේ මේ වෙනසට වයසට යන විට මනසට බර වැටෙනවා නම් ඊට සල්සන තවත් අතුරු සාධකයක්ද ඉතාලියේ පවතින බව පැහැදිලිය. රජයේද පෞද්ගලික අංශයේද විශ්‍රාමක වයස් සීමාව වන්නේ අවුරුදු 66. මේ සියල්ලන් විශ්‍රාමයන් නේද හොඳ විශ්‍රාම වැටිකොට හිමිකම් සහිතව. එරට ඒ එරට පවතින තවත් වැඩිහිටි සුබ සාධන ක්‍රියාකම් වල ක්‍රියාකාරකම් වලට අමතරවයි සියල්ල ආදර්ශයට ගත හැකි යහපත් දෙයයි. නිසා මේ පොතේ තියෙන්නේ ආදර්ශයට ගත හැකි බොහෝ යහපත් දෙයක්. ඒ වගේම අපිට වෛද්‍ය ශාන්ත
එච්චරයි මහත්මයා ආදර්ශ කියලා තැයි මොකද උනේ පාන්දර පහට පහමාරට අපි ඇවිදිනවා ඒක තෝවිත දවසක් පැය භාගයක්වත් ඇවිදින්න නේද එතකොට මොන සමස්ත මම කියන්න අවශ්‍ය නැහැ දෙන්නේ නැහැ ඔන්න ගන්නයි අවශ්‍ය නැහැ සා අන්තිමට මම 1000ට පෙර උපන් 47 මේ අවුරුද්දට මට 72ක් මට දැනෙන්නේ 27 වගේ තමයි 72 ගණන් පෙරලා කිසි දෙයකින් අබලබුල නැහැ ප්‍රබල නිසා එනිසා අපි සියලු දෙනාම හොඳ නිදුක් නිරෝගී ජීවිතයක් ප්‍රාර්ථනා කරමු නව සමාජයක් හදන්න නිරෝගී විශ්වාසය නිරෝගී මනසක් අවශ්‍යයි නිරෝගී දැනුමක් අවශ්‍යයි ඒ නිසා අපි සුභ ප්‍රාර්ථනා කරනවා මේ සභාවේ ඉන්න සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය යුක්ත කායික මානසික ආධ්‍යාත්මික දියුණුවක් ඇති සමාජයක් සදන්නට වැඩි පොත්පත් ලියන්නට ශාන්ත වෛද්‍ය ශාන්ති හිත්‍යාරති මෙතුමාට නිදුක් නිරෝගී දීර්ඝායස අපි ප්‍රාර්ථනා කරනවා යහපත් සමාජයක් ප්‍රාර්ථනා කරනවා එතුමා එතුමා බොහොම ස්තුතිමත් මේ අවස්ථාවේ වැඩ සහභාගී වෙන්න මේක පෙරවදනක් සැපයන අවස්ථාවක් වගේ